සුභ දවසක් වේවා ඔබ සියලු දෙනාටම අද වීඩියෝ එකෙන් මම ඔබත් සමග සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ මේ ඇබ්බැහි වීම වලින් මේ ඇඩික්ට් වීම තුලින් අවබෝධයෙන් යුතුව ඔබ ඉවත් වෙන්නේ නිදහස් වෙන්නේ කොහොමද කියන කාරණාව ෆෝන් ඇඩික්ෂන් ඩ්‍රග් ඇඩික්ෂන් සෝෂල් මීඩියා ඇඩික්ෂන් කියන මේ දේවලුත් වෙනත් ඕනම දෙයකට වුණත් තමු ඇඩික්ට් වෙන්නේ ඇබ්බැහි වෙන්නේ අපේ මනුෂ්‍ය සිතේ තියෙන එක්තරා ස්වභාවයක් නිසා අපේ සිත හැම වෙලේම හරිම කලබලයි දෙයක් සොයමින් සිටිනවා අපි හැම වෙලේම කුතුහලයෙන් යම් කිසි අරමුණක් සොයනවා ඊළඟ මොහොත ගත කරගන්න යම් කිසි උත්තේජනයක් සොයනවා ඒක තමයි සමහරු ඕපදූප හොයන්න කැමති සමහරු Facebook ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියලා බලන්න කැමති තවත් සමහර අය YouTube ගිහිල්ලා ඒකෙන් මොන හරි ඕපදූපයක් බලනවා තවත් පිරිසක් මද්ද්‍රව්‍ය වගේ දේවල් try කරලා බලන්න යොමු වෙන්නේ මෙන්න මේ කියන කාරණාව නිසාමයි මේ හැමදේම හිතේ තියෙන දුවන ස්වභාවය අරමුණක් සතුටක් සොයන ස්වභාවය නිසා සිතේ ඒ ස්වභාවය අපිව විවිධ දේවල් වලට යොමු කරනවා ඒවා විනෝදාංශ වෙන්න පුළුවන් එමත් නැත්නම් ඇබ්බැහි වීම වෙන්න පුළුවන් YouTube Facebook කළ උනත් හොඳට බලන්න යම් කිසි අධ්‍යාපනික හෝ දැනුමක් ලබා දෙන වැඩසටහන් වලට වඩා වල්පල් කතා කරන ඔබතුූප කතා කරන සෙක්ස් රිලේටඩ් දේවල් කතා කරන එහෙමත් නැත්නම් යම් කිසි නිවුස් එකක් දෙන channels වලට තියෙන views වැඩි ඒකට හේතුව අපේ මේ මනුෂ්‍ය සිතේ තියෙන සාමාන්‍ය ස්වභාවය අපි හැම වෙලේම අරමුණු සොයනවා සතුට සොයනවා හැපනින් සොයනවා එක දෙයකට පස්සේ තව දෙයක් ඊටත් පස්සේ තවත් දෙයක් මෙන්න මේ විදියට අපි හැම වෙලේම අරමුණුත් එක්ක බලාපොරොත්තුත් එක්ක තමයි මේ ජීවිතය ගත කරන්නේ ඇත්තටම කිව්වොත් අරමුණු සහ බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නේ මේ ජීවිතය ගත කරන්න මේ මනුෂ්‍ය ජීවිතය තුළ රැඳීමට අපිට ආශාව ඇති කරන්නේ ඒ කියන්නේ අපිට තව මොහොතක් මේ ජීවිතය තුළ රැඳිලා ඉන්න මොකක් හරි අරමුණක් අපිට සකස් කරලා දෙන්නේ මේ කියන සිතේ තියෙන ස්වභාවය මේක සර්කල් එකක් වගේ නොනවත්වාම සිද්ධ වෙනවා අපි හැම වෙලේම අපේ තියෙන 5 senses වලින් ඇස කන දිව නාසය සම මෙන්න මේ වගේ බාහිරින් යම් කිසි අරමුණක් අරගෙන ඒව ඔස්සේ අපේ හිත මෙහෙයවනවා ඒක හරියට අපි ඉපදුන ගමන් ටික කාලයක් ගියාට පස්සේ අපි ඇවිදින එක අපේ ටාගට් එකක් වෙනවා ඊට පස්සේ කතා කරන එක ළමයා යම් කිසි දෙයක් තීරුම් ගත්ත හැකි වයසකට ආවට පස්සේ අපි හෝ මොන්ටිසෝරි යවනවා ඊට පස්සේ අපි හුව එක වසරට ඇතුළු කරනවා ඊට පස්සේ අපි ඒ ළමයට ලබා දෙනවා අරමුණ ශිෂ්‍යත්ව විභාගය කියලා ඒ අතරතුර තව පොඩි පොඩි අරමුණු වාර විභාග මාසික පරීක්ෂණ විවිධාකාර වූ වෙනත් අරමුණු ඔහුගේ හිතට එනවා අපි ඒ අරමුණුට ලබා දෙනවා ඉතින් මේ ආකාරයෙන් ඔහු ඕ ලෙවල් විභාගය ඒ ලෙවල් විභාගය පසුව ඔහු ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්න එක ජොබ් එකක් හොයාගන්න එක එහෙමත් නැත්නම් කැම්පස් යන එක මේ ආදී වශයෙන් අපේ ජීවිතයේ අපි හැම ඒජ් ගෲප් එකකදීම යම් කිසි අරමුණක් ඉලක්කයක් තියාගෙන ඒක පස්සේ හඹාගෙන යන්න ගිහින් තියෙනවා ඊට පස්සේ කසාද බැඳලා ළමයි හම්බුණාට පස්සේ එයාලව ආරක්ෂා කරන එක එයාලව රැකබලා ගන්න එක ලොකු කරන එක ළමයි ඉස්කෝලේ දාන එක මේ ළමයින්ට හොඳ අනාගතයක් හදලා දෙන එක ආදී වශයෙන් මේකේ කෙලවරක් වෙන්නේ නැහැ මේක සර්කල් එකක් වගේ නැවත නැවතත් සිද්ධ වෙනවා අවසාන වශයෙන් අපි දන්නේම නැතුව අපේ වයස ජීවිතයේ සැඳෑ සමයට ලං වෙනවා අවුරුදු 50ක් 60ක් පණින සීමාවට අපි ලං වෙනවා සමහරු මේ රටාවේ මිදෙන්න කියලා වෙනත් රටවල් වලට යනවා තමන්ගේ පදිංචිය වෙනස් කරනවා මේ මොන දේ කළත් තවමත් ඔබ අර සර්කල් එකෙන් මිදිලා නැහැ වෙන රටකට ගියත් ඔබ කරන්නේ ඔබේ ඒ අරමුණු පස්සේ දුවන එක සහ කාලයත් එක්ක ඔබ තර්ක කරන එකම විතරයි නමුත් ඇත්තටම ඔබට අවශ්‍ය වෙන්නේ මේ මොහොතේ මොහොතකට නතර වෙන එක සාමාන්‍ය රටාවෙන් මිදිලා ජීවිතය තේරුම් අරගෙන
ඔබ ඔබව සැබෑවටම අඳුර ගන්න සහ සොයා ගන්න නම් ඔබ කළ යුතුවන්නේ මොහොතකට හෝ මේ කලබලකාරී සිත පොඩ්ඩක් එක තැනක නතර කරගෙන නවත්වගෙන මේ සිත දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න එක. එතකොට ඔබටම වැටහෙන්න ගන්නවා ඔබ කිසිම හේතුවක් නැතුව කලබලයෙන් දුවලා ගිහිල්ලා තියෙනවා කියලා. විනාශ වෙන සුළු විනාශ වෙන සුළු භෞතික වස්තුන්ගෙන් බාහිර දේවල් වලින් ඔබ සතුට සොයාගෙන ගිහිල්ලා තියෙනවා කියලා. නමුත් සැබෑම සතුට ඇත්තම සැනසීම රැඳිලා තිබිලා තියෙන්නේ ඔබ ළඟමයි කියලා. සැබෑම සතුට පවතින්නේ ඔබ නැවතුණු විට කියලා. ඔබට එවිට වැටහෙන්න පටන් ගන්නවා. ඔබ නැවතුණු විට ඔබ බදාගෙන ඉන්න අනවශ්‍ය ඔබට බාධා ඇති කරන බැඳීම් අතහැරීම නිසා ඇතිවන සතුට දැන් ඔබට දැනෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදියට හිතන්න ඔබ ක්‍රිකට් තරග නරඹලා සතුටු වෙන්න පුරුදු වෙලා ඉන්නවා කියලා. දිනුවම ඔබට සතුටුයි, පැරදුනාම ඔබට දුකයි. ඒ වුණාට ඔබ ආයෙත් බලනවා ක්‍රිකට් තරග. පොඩි සතුටක් හෝ බලාපොරොත්තු වෙයි. නමුත් සදාකාලිකව දිනන්න පුළුවන් කණ්ඩායමක් මේ ලෝකේ කොහෙවත් නැහැ. උදාහරණයක් විදියට ගත්තොත් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෑතක් වනතුරුම ඉතාම ප්‍රබල කණ්ඩායමක් විදියට හිටියා. නමුත් පසුගිය ලෝක කුසලාන තරඟවලදී ඒගොල්ලෝ හුඟක් අනිත් කණ්ඩායම් වලින් පරාජයට පත් වුණා. ඉන්දියානු කණ්ඩායම උනත් කොතරම් ප්‍රබල කණ්ඩායමක් වුවත් මොන දේ කළත් වර්ල්ඩ් කප් ෆයිනල් එකේදී පරාජයට පත් වුණා. ඉතින් මේ ටිකම ඇති ජීවිතයේ මේ අනාත්ම ස්වභාවය, මේ ලෝකයේ තියෙන මේ අනාත්ම ස්වභාවය ඔබට තේරුම් ගන්න, වටහා ගන්න. මේක අපි හැමෝටම සිද්ධ වෙන දෙයක්. සැබෑ වරද තියෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේවත්, ටීම් එකේවත්, සිලෙක්ෂන් කමිටි එකේවත් මේ කොහේවත් නෙමෙයි. අපේ හිත්වලයි අපි සතුට සොයාගෙන දුවලා තියෙන්නේ. අපිම තමයි අරමුණු පස්සේ දුවලා තියෙන්නේ. ඔබ මදකට අතහැරලා බලන්න තරගයක් නරඹන එක, ඒක ඔබට සතුටක් හෝ දුකක් හෝ විශේෂත්වයක් නැති දෙයක් බවට ඔබපත් කරගෙන බලන්න. එවිට ඔබට වැටහේවි ඒ අතහැරීම තුළ ඔබ කොතරම්නම් සැනසීමක් අත්විඳිනවද කියලා. ජීවිතයේ බොහොමයක් අනෙකුත් බැඳීමුත් අන්න ඒ වගේ. ඔබ අසභ්‍ය වීඩියෝ නරඹලා ඒ මගින් සතුටු වෙන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් ඔබේ සිතේ හැම වෙලේම තියෙන අසතුටක්, නොසෑහීමක්, තමන්ගේ බිරිඳ, ස්වාමියා, පෙම්වතා හෝ පෙම්වතියකින් ඔබ උත්සාහ කරනවා විතරම ලබා ගන්න ඒ වීඩියෝ දර්ශන වලින් ඔබ දකින දේවල්. නමුත් ඇත්ත ලෝකේ ප්‍රායෝගිකව ඒ දේවල් නොලැබෙනකොට ඔබට කනගාටුවක් ඇති වෙනවා. විවිධාකාර වූ පැහැපත් රූප ඇති මනුෂ්‍ය ලෝකයේ පිළිගන්න විදියට ඉතාම හැඩ ඇඟවල් තියෙන කාන්තාවන් සහ පුරුෂයන් දිහා බලලා ඒවා දැකලා ඔබට ඇති වෙන්නේ ඔබට ලැබිලා තියෙන දේවල් ගැන කනගාටුවක්, අසතුටක්, ඔබට ලැබිලා තියෙන දේ ගැන කලකිරීමක්. නමුත් ඇත්තටම මේ වීඩියෝ වල ඔබ දකින කෙනෙක්ව ලැබුණා වුණත් ටික කාලයක් යනකොට ඔබට වැටහෙනවා මේකෙත් ඇති දෙයක් නැහැ කියලා. ඊට පස්සේ මීටත් වඩා ලොකු සැපයක්, වෙනසක් හොයන්න ඔබේ හිත උත්සාහ කරනවා. ඇත්තෙන්ම කතා කළොත් ඔබ ඔබේ ජීවිතය සම්පූර්ණම ජීවිත කාලය ජීවත් වෙනවා කියලා උපකල්පන කරොත්, අපි හිතමු ඔබ අවුරුදු 70ක් ජීවත් වෙනවා කියලා. දැන් ඔබට අවුරුදු 35යි කියලා. ඔබ ඊයේ දවස තුල කළ කී දේවල්, ඔබ මේ ගත වෙච්ච මොහොතකට පෙර කළ කී දේවල්, ඊයේ රාත්‍රියේ ඔබ නිදා ගැනීමෙන් පසු උදේ අවදි වෙනතුරු දැකපු සිහින, ඔබ උපන්දා සිට මේ දක්වා කළ කී දේ, මේ සියල්ලම පෙර තිබුණවත් මේ මොහොතේ ඒ කිසි දෙයක් ඔබ ළඟ නැහැ. ඒ හැම දෙයක්ම දැන් ගත වී අවසන්. ඔබ විනාඩියක්, රාත්‍රියක්, පැයක්, අවුරුද්දක්, අවුරුදු 10ක්, 20ක්, ගත වුණු අවුරුදු 35ම මේ හැම දෙයක් ගැනම ඔබ විවිධාකාර වූ ඉලක්කම් වලින් පැවසුවා වුණාට, ඔබ ඊයේ රාත්‍රියේ දැකපු හීනවලත්, අර ගත වුණු තප්පර විනාඩි අවුරුදු වලත් කිසිම වෙනසක් නැහැ. ඔබ දැක්කා, ඔබ අත්විඳා, ඔබ එක්ස්පීරියන්ස් කළා. නමුත් මේ මොහොතේ ඒ සියල්ලම මතකයන් පමණයි. යම් කිසි දවසක ඔබට අවුරුදු 70ක් වෙච්ච තැනදීත් ආපස්සට හැරිලා ඔබ බලනකොට උපන්දා සිට සිදුණු එකිනෙක සිදුවීම් අරගෙන බැලුවම
ඒ හැම දෙයක්ම සිහිනයක්ම විතරයි. ඒවා තිබුණා, ඒවා සිදු වුණා. නමුත් මේ මොහොතේ ඒ කිසි දෙයක් ඔබ ළඟ නැහැ. ඒවා මතකයන් විතරයි. එහෙමයි කියලා අපි හැම කෙනෙක්ම මේ අපේ ලෞකික ජීවිතය තුළ තියෙන හැම බැඳීමක්ම අතහැරලා දාලා යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කල යුත්තේ දැඩි ලෙස ඇලීම නැති කරගන්න එක. අවබෝධයෙන් ජීවත් වෙන එක. අවබෝධයේ භෞතික සැප සම්පත් පරිහරණය කරන එක. මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තේරුම් ගන්න එක. දවසකට සුළු කාලයක් හරි භාවනාවක් පුහුණු කරන එක. අපි හිම කළා කියලා අපේ පෞල් ජීවිත හෝ වෙනත් කිසිම දෙයකට කිසිම හානියක් ඩිස්ටර්බ් එකක් සිදු වෙන්නේ නැහැ. ඇත්තටම ඒ බැඳීම් තව තවත් ලස්සන වෙන්න අර්ථවත් වෙන්න පටන් ගන්න ඔබ හිම කළොත්. අපේ අර ඇඩික්ෂන් එහෙමත් නැත්නම් අනවශ්‍ය දේවල් ගැන ඇතිවන තදබල බැඳීම් නැති වූ විට තමාගේ සතුට වෙනත් කිසිම දෙයක් මත රඳවන්නේ නැති වූ විට සැබෑ නිදහස සැනසීම දැන් ඔබ ළඟට එන්න සහ ඔබ අත්විඳින්න පටන් ගන්නවා. තමාගේ සතුට රැඳිලා තියෙන්නේ තමා තුළමයි. තමාගේ සැනසීම රැඳිලා තියෙන්නේත් තමා තුළමයි. තමන්ගේ නිදහස රැඳිලා තියෙන්නේත් තමන් තුළමයි කියන දේ දැන් අපිට වැටහෙන්න පටන් ගන්නවා. අන්න ඒක නිසා තමුන්ට ලැබිලා තියෙන ජීවිතය ගැන සතුටු වෙන්න, මේ මොහොත විඳින්න, මේ මොහොත තුළ ජීවත් වෙන්න, මෛත්‍රිය කරුණාව පතුරවන්න. එවිට ඔබට යහපතක්ම සිදුවේවි. නැවතත් මතක තියාගන්න, සැබෑ සැපය, සැබෑ සතුට රැඳිලා තියෙන්නේ ඔබ තුළමයි. පංච ඉන්ද්‍රයන්ගෙන් එන හඳුනා ගැනීම දෙස උපේක්ෂාවෙන් සමසිතින් යුතුව දකින්න පුරුදු වෙන්න, හඳුනා ගන්න පුරුදු වෙන්න. බාහිරින් ලැබෙන උත්තේජන වලින් තමාගේ සතුට සොයන එක අවම කරගන්න. අතරතුරම අතහැරීම තුළින් අනවශ්‍ය පුරුදු නොගැලපෙන දේවල් සහ තමාව පීඩාවට පත් කරන දේවල් වලින් අවබෝධයෙන් යුතුව ඈත් වෙන්න. ඒවා තමාගේ පාලනයේ යටතේ තබා ගන්න. වැදගත්ම දේ තමයි මම මෙතනදී කතා කරන්නේ ඇබ්බැහිවීම, ඇඩික්ෂන් වලින් ඔබ නවතින්නේ, ඔබ වළකින්නේ, ඔබ ඈත් වෙන්නේ කොහොමද කියන කාරණාව. නමුත් ඒකින් අදහස් වෙන්නේ නෑ සෝෂල් මීඩියා යූස් කරන එක හෝ ඔබ පෘථග්ජන මිනිසෙක් විදියට ඔබ එදිනෙදා ජීවිතය ගත කරනකොට සාමාන්‍ය පෞල් ජීවිතයට අදාළව ඔබ සිදු කරන දේවල් වලින් ඔබ සම්පූර්ණයෙන්ම ඈත් වීමක් ගැන. කිසිම දෙයකට ඔබ තදින් ඇලෙන්නේ නැතුව අවබෝධයෙන් යුතුව ජීවත් වෙන්න කියන එක තමයි මෙතනදී මම සාකච්ඡා කරන්නේ. එවිට මේ ඇබ්බැහි වීම වලින් ඔබට මිදෙන්න පුළුවන් වේවි. මතක තියාගන්න, සෑම විටම ඔබේ සතුට රැඳිලා තියෙන්නේ ඔබ ළඟමයි. ඔබේ සතුට ඔබ සොයන්න ඕනේ ඔබ තුලින්මයි. කිසිම බාහිර දෙයක් මත ඔබේ ජීවිතයේ සැනසීම සතුට ඔබ රඳවන්න එපා. මම නැවතත් කියනවා, ඔබ නැවත නැවතත් මේ ෆෝන් එක අල්ලන්න, මේ Facebook යන්න, මේ YouTube යන්න, එහෙම නැත්නම් යම්කිසි ඩ්‍රග් එකක් පාවිච්චි කරන්න, එහෙම නැත්නම් ෆෝන් වීඩියෝ බලන්න, ඔබ මේ ඕනම දෙයකට නැවත නැවතත් ඔබ යොමු කරන්නේ මේ ඔබේ හිතේ තියෙන බාහිර දේවල් වලින්, බාහිර දේවල් වලින් සතුට සෙවීමේ, සතුට සෙවීමට උත්සාහ කිරීමේ ස්වභාවය. ඉතින් ඔබ කල යුත්තේ මේ සතුට කියන දේ ඔබ තුලින්ම සොයා ගැනීම. මේ බාහිර දේවල් වලින් සතුට සෙවීම අවම කරලා මේ තමා තුළ ගැබ්බෙලා තියෙන සැබෑම සැපය, සැබෑම සතුට සිවීමට ඔබ පටන් ගන්න එක සහ ජීවිතය ගැන යථාවබෝධය තුලින් මේ බාහිර දේවල් වලින් සතුට සොයා යෑම පාලනයකට නතු කරගන්න එක තමයි ඔබ විසින් කළ යුත්තේ. එවිට ඔබට සැබෑ නිදහස, සැබෑ සතුට, සැබෑ සැපය අත්විඳින්න පුළුවන් වෙනවා.